Namo tasse bhagavato arahato samma sambuddhasse. Saddhante Dinusheka Nayaka Mahatmya Tejini Malagamu Mahatmya Pradhana Pinnatmi Mema Keti Punyanumodana Dharma Deshanawa Siddha Karanne 2023 avurudde Janawari Masa 24 wenida Sri Sumati Palanahimi Senasun Aranata Daniya Pooja Kala Obalata Pin Anumodana Karanne Janawari Masa 24 wenida Dana Vastuwak Piliyala Karawala E Dane Agra Bhagaya Tunloka Agra Budhurajanana Vahanseta Pooja Karawala Anik Dana Kotasa Sumati Palanahimi Senasun Arani Vedavasaya Karana Bhikshun Vahanselata Silmaniyurunta Upasak Upasikavanata Pooja Karagannata Yeduna E Tulin Udara Danamaya Pinkamak Siddha Karagannata Yeduna බුදුරජාණන් වහන්සේ දන් දීම පිළිබඳව ඉතාමත්ම ප්‍රශංසා කරනවා. උන්වහන්සේ තමයි අනිත් හැම දිනාටම වඩා වැඩියෙන් දාන පුරුදු පුහුණු කළේ. දාන පාරමිතාව වශයෙන් දාන උපපාරමිතාව, පරමත්ත පාරමිතාව ආදී වශයෙන් සාරාංශික කල්ප ලක්ෂ්‍ය ඊටත් වඩා දීර්ඝ කාලයක් දන් දීමේ යෙදී සිටිය උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ අනිත් හැම දිනාටම වඩා දන් දීමේ වටිනාකම ප්‍රයෝජනය ගන්නවා. ඒ නිසා උන්වහන්සේ නොඑක ආකාරයෙන් දානයට ප්‍රශංසා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දානං භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තං. දානං භික්ඛවේ සත්පුරිස පඤ්ඤත්තං කියලා. මහණෙනි දන් දීම කියලා කියන්නේ පණ්ඩිතයන් විසින් පනවා ගන්නා ගත්තා. සත්පුරුෂයන් විසින් පනවා ගන්නා ගත්තා. දන් දෙන ඇත්තෝ පණ්ඩිතයෝ සත්පුරුෂයෝ. ඒ වගේම අසත්පුරුෂය මෝඩය දන් දෙන්නේ නැහැ කියන කාරණාවයි ඒකෙන් අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් මේ සත්පුරුෂ ක්‍රියාව පණ්ඩිත ජනතාව කරන උතුම් ක්‍රියාව තමයි දිනුෂේකානායක මහත්මයාත් තේජනී මාළගම මහත්මයාත් මේ සිද්ධ කරන්න තියදුනේ ජනවාරි 24 වෙනිදා. හැම වර්ෂයකටම වතාවක් මේ දානීය පූජා කරනවා. ඒ වගේ මේ පින්වතුන් තවත් බොහෝ දාන ආදී පින්කම් සිද්ධ කරන සත්පුරුෂ පින්වතුන් කියලා ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේ උදාරතුන් පින්කම සිද්ධ කරලා ඔබලා බලාපොරොත්තු වෙනවා පරලෝක ප්‍රාප්ත තමන්ගේ දෙමාපියෝ ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරා. විශේෂයෙන්ම පරාක්‍රම මාළගම පියාණන් කුමාරි අත්තනායක මෑණියන් ඒ වගේම මාළගම පවුලෙත් ඒ වගේම ඒකනායක පවුලෙත් කියන පවුල් දෙකේම පරලෝක ප්‍රාප්ත ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කරන්න. පින් අනුමෝදන් කළා එයාගේ පරලෝක ජීවිතය සුවපත් කරන්න ඔබලා බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි ගාමිණී ඒකනායක පියාණන් චන්ද්‍රාණි අමනුගම මෑණියන් කියන මේ දෙපළටත් මේ පින් බලෙන් තුන්වන් සරණින් නිදුක් නිරෝගී බව චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ භාවනා මධ්‍යස්ථානයේ බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලට, සිල්මෑණිවරුන්ට, උපාසක උපාසිකාවන්ට මේ දාණයට නොඑක ආකාරයෙන් සහසම්බන්ධ වුණු දිනුෂ, නිමාලි, සසික, අමිල කියන ඒ අයටත් පවුලේ අනිත් හැම දෙනාටම ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ අවබෝධයක නිසා මේකින් හේතු වාසනා වේවා කියන කාරුණික සිතින් හොඳ ප්‍රාර්ථනාවෙන් හොඳ අදහසින් තමයි මේ දාණය පූජා කරන්න තියෙන්නේ. ඉතින් ඒ අනුව තමන්ගේ ධාර්මික ධනය නිර්ලෝභීව පෙරදම් කරලා ප්‍රණීත දාන වස්තුවක් සකස් කරලා බුදුරජාණන් වහන්සේටත් භික්ෂුන් වහන්සේලාටත් සිල්මෑණිවරුන්ටත් උපාසක උපාසිකාවන්ටත් ඇතුළු විශාල පිරිසකට පූජා කරන්නට යෙදුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ විදිහ ආහාර පාන පූජාවක් සිද්ධ කළාම ඒ පූජා කරන අයට ආනිසංස පහක් විශේෂයෙන් ලැබෙනවා. අවිශේෂයෙන් තව බොහෝ ආනිසංස ලැබෙනවා.
විශේෂයෙන් ලැබෙන ආනිසංස පහ තමයි දීර්ඝායුෂ ලැබෙනවා. ඒ මොකද මේ ආහාරයි කියලා දානයයි කියලා පූජා කරන්නේ ආයුෂ නිසා. ඒ වගේම ශරීර වර්ණය, සැපය, ශක්තිය සහ ප්‍රතිභානයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ විපාක ආකාර හතරකින් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුව කියන්න පුළුවන්. විපාක අපි කරන කර්ම වලින් විපාක කොටසක් මේ ජීවිතේම ලැබෙනවා. ඒ කොටස ගැන තමයි අපි කියන්නේ ditta ධම්ම වේදනීය කර්මය කියලා. ඒ වගේම අපි කරන කර්ම වලින් කොටසක් දෙවෙනි ආත්ම විපාක දෙනවා. ඒකට අපි කියන්නේ උපපජ්ජ වේදනීය කර්මය කියලා. ඒ වගේම අපි කරන කර්ම වලින් තව කොටසක් තුන්වෙනි ආත්ම ඉඳන් නිවන් දැකලා පිරිනිවන් පාන කම්ම ලැබෙනවා. ඒකට කියනවා අපරාපරිය වේදනීය කර්මය කියලා. ඒ වගේම තව කොටසක් විපාක දෙන අවස්ථාවක් නොලබා අහෝසි වෙලා යනවා. ඒකට කියනවා අහෝසි කර්ම කියලා. ඉතින් දැන් මේ දානමය පින්කම පිළිබඳව සලකා බැලුවත් ඔය හතර ආකාරයෙන්ම මේ පින අපට විපාක දෙනවා කියලා කියනවා. අපටත් මේ දාණයට නොඑක ආකාරයෙන් සහසම්බන්ධ වෙච්ච හැම දෙනාටම මේ දානමය පින අනුමෝදන් වෙන ඒ පරලෝක ප්‍රාප්ත ඥාති මිත්‍රාදීන්ටත් ඔය හතර ආකාරයෙන් මේ පින විපාක දෙනවා. මේ ජීවිතේ කොටසක් විපාක දෙනවා. දෙවෙනි ආත්මෙදී තව කොටසක් විපාක දෙනවා. තුන්වෙනි ආත්මෙ ඉඳන් නිවන් දකින්න තාක් කල්ම තවත් කොටසක් විපාක දෙනවා. තව කොටසක් විපාක දෙන අවස්ථාව නොලැබුණොත් අහෝසි වෙලා යනවා. ඉතින් ඒ විපාක දෙන ආකාර වලට අමතරව තවත් මේ කර්මය අපිට විපාක දෙන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් දිනෝසේක නායක මහත්මයා, තේජිනී මාළගම මහත්මයා දිගින් දිගට දාන ආදී පින්කම් කරනවා. දාන ආදී කිව්වේ දාන විතරක් නෙවෙයි, සිල් රැකීම, භාවනා කිරීම ආදී පින්කම් කළොත් එහෙම ඒ පින්කම ජීවිතේ පුරාම කරගෙන යන පින්කමක් වශයෙන් සිද්ධ වුණොත් මියන්න කිට්ටු වෙන අවස්ථාවේදී ඒ පින ඉදිරිපත් වෙනවා. ඒ පින ඉදිරිපත් වෙලා ඒ පිනට අනුව තමයි ඊගාව ආත්මය අපි කොහෙද උපදින්නේ කියලා තීරණය වෙන්නේ. අන්න ඒ විදිහට ජීවිතයේ දීර්ඝ කාලයක් කුරුද්දක් වශයෙන් කරගෙන යන කර්ම වලට කියනවා ආචින්න කර්ම කියලා. ඒ ගරුක කර්ම අපි කරලා තිබුණ නැත්නම් ගරුක කර්ම කියලා જાතියක් තියෙනවා ආලන්තරේ කර්ම අකුසල පැත්තෙන්. ඒ වගේම ධ්‍යාන ආදී වශී කරගෙන ඉන්නවන කුසල පැත්තෙන්. ඉතින් ඒ කුසල අකුසල ගරුක කර්ම නැත්නම් මේ ආචින්න කර්මයක් අපට අපි මිය යන අවස්ථාවේදී ඉදිරිපත් වෙලා කොහෙද අපි උපදින්නේ කියන එක තීරණය කරනවා. ඉතින් මේ වගේ පින්කමක් සියුනොත් එහෙම අපි මිය යන කිට්ටු අවස්ථාවලදී අපිව සුගතියකට දිව්‍ය ලෝකයට කොහොඳ මනුස්ස ආත්මයක උපදින්නේ ඒක හේතු වෙනවා. ඒගොල්ලන් තවත් කර්ම කොටසක් තියෙනවා ආසන්න කර්ම කියලා. අපි කරපු අපි මිය යන කිට්ටුව අවස්ථාවේදී කරපු කර්මයක් ඉදිරිපත් වෙනවා. අපි ඊගාව ආත්මේ කොහේ උපදිනවද කියන එක තීරණය කරන්න. මිය යන කිට්ටුව අවස්ථාවේදී හොඳ පින්කමක් කළොත් එහෙම ඒ පින්කමට අනුව තමයි ඊගාව ආත්මේ අපි උපදින්නේ. එහෙම නැත්නම් නරක ක්‍රියාවක් කළොත් කෙනෙක් මිය යන කිට්ටුවල කිට්ටු අවස්ථාවේදී ඒ අනුව තමයි ඊගාව ජීවිතයේ තීරණය වෙන්නේ. ඒකට කියන්නේ ආසන්න කම්ම කියලා. ඊගාට තවත් කර්මයක් තියෙනවා අපේ ඊගාව ජීවිතයේ තීරණය කරන. ඒකට කියනවා කටත්තා කර්ම කියලා. ඒ කියන්නේ සංසාරේ කවදා හරි දවසක මේ ජීවිතේ මම වුණත් ඉස්සර දවසක නැත්නම් අතීත සංසාරේ යම් දවසක අපි කරපු කුසල අකුසල කර්මයක්. කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් ඇවිල්ලා අපි ඊගාව ආත්මේ කොහෙටද යන්නේ කියන එක තීරණය කරනවා. ඉතින් ඔන්න ඒ කාරණා මේ පින් කරන අය දැනගන්නට ඕනේ. අපි මිය යනකොට එක් ගරුක කර්ම තිබුණොත් ආනන්තාරය වගේව කරපු අයට ඒක තමයි ඉතිරිපත් වෙන්නේ. ඒ අනුව තමයි එයාගේ ඊගාව ජීවිතේ තීරණය වෙන්නේ. ගරුක කර්ම නැත්තම් ආසන්න කර්ම තමයි ඊගාව ජීවිතේ තීරණය කරන්නේ. කියන්නේ මිය යන කිත්තු අවස්ථාවේදී කරන කර්ම. ගරුක ආසන්න දෙකම නැත්තම් ඉතිරිපත් වුනේ නැත්තම් ඊගාට ඉදිරිපත් වෙන ආචින්නකම්. ආචින්නකම් කියන්නේ දිගින් දිගට කරගෙන ආපු කර්ම. ජීවිතේ පුරාම සමහරු
හොඳ වැඩක් කරගෙන යනවා සමහරු නරක දේවලුත් කරනවා. අන්නේ පුරුද්දක් වශයෙන් කරපු දේවල් ඉදිරිපත් වෙලා ඊගාව ආත්මේ කොහෙද උපදින්නේ කියන එක තීරණය කරනවා. ඔය කියාපු තුනම නැත්නම් ගරුක ආසන්න ආචින්න කියන කර්ම තුනම ඉදිරිපත් වුණේ නැත්නම් කටත්තා කර්ම කියලා જાතියක් කියනවා සංසාරේ කවදා හෝ කරපු කර්මයක්. ආන්නේ කර්ම ඉදිරිපත් වෙලා ඊගාව ජීවිතේ කොහෙද කියන කාරණාව තීරණය කරනවා. ඉතින් කර්මය සහ කර්ම විපාකයේ පිළිබඳ හොඳ දැනුමක් තියෙන කෙනෙක් ඉන් කළොත් තමයි ගොඩක් ආනිසංස ලැබෙන්නේ. සමහරු ඉන්නවා පරලොවක් උපදිනවා කියලා හිතන්නේ නැතුව විශ්වාස කරන්නේ නැතුව අපි කරන පින් වල විපාක අනාගත සංසාරේදී ලැබෙනවා කියන කාරණාව දන්නේ නැතුව පින් කරනවා. ඒගොල්ලන්ට ලැබෙන ආනිසංස බොහොම අඩුයි. ඒගොල්ලන් සමහරු ඒ කාරණා හොඳට දැනගෙන පින් කරනවා. ඒ දැනගෙන පින් කරන අයට ලැබෙන ආනිසංස ගොඩක් වැඩි. ඉතින් ඔබලාගේ දැනුම දියුණු වීම සඳහා තමයි මේ කාරණා මම මතක් කරලා දුන්නේ. ඉතින් අද දවසේ සන්තෝෂ වෙන්න ජනවාරි මාසෙ 24 වෙනිදා උදාර උතුම් දානයක් අපි පූජා කළා. විශාල පිනක් සිද්ධ කරගත්තා කියන හිතලා සන්තෝෂ වෙන්න ඕනේ. ඉතින් සිද්ධ කරගත්ත මේ උදාර පුණ්‍ය සම්පත්තිය පින් අනුමෝදන් වන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාත් අනුමෝදන් වෙත්වා. ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ශාසන ආරක්ෂක ලෝකපාලක දෙවි දේවතාවුන් වහන්සේලා අපේ මේ සුමති පාලනාහිමි සෙනසුන් නරණට අධිග්‍රහිත දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු පින් අනුමෝදන් වන දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියලා දෙවියන් පින් දෙන ගාථාව කියමු. ආකාශත්තාච බුම්මට්ටා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාතනං. ආකාශත්තාච බුම්මට්ටා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තාච බුම්මට්ටා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා. දැන් අපි පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. විශේෂයෙන් පරාක්‍රම මාළගමුව පියාණන් කුමාරි අත්තනායක මෑණියන් ඇතුළු මාළගමුව පවුලේ ඒකනායක පවුලේ සියලුම මිනිගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙලා සතුටට සැපයට පත් වෙත්වා. ප්‍රාර්ථනීය බෝධි වලින් නිවන් සුවයත් අවබෝධ කරත්වා කියන කාරණක සිතින් ඥාතීන්ට පින් දෙන ගාථාව කියන්න. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා ගාථාව කියමින් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ගාමිණී ඒකනායක පියාණන්ටත් චන්ද්‍රාණි අමුණුගම මෑණියන්ට මේ උදාරතුන් පින් බලෙන් තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනයේ සැලැක්සේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. එවැගේම සිද්ධ කරගත්ත මේ උදාරතුන් පින් බලෙන් තුනුරුවන් සරණින් දිනුශේකනායක මහත්මයාටත් තේජිනී මාළගම මහත්මියටත් ඒ වගේම දිනුෂ නිමාලි සසික අමිල ආදී ඒ පින්වතුන්ටත් අපේ ලොකහාඳුරන් වහන්සේ ඇතුළු භාවනා මධ්‍යස්ථානයේ බණ භාවනා කරන විසුණු වහන්සේලාට පිළිමෑණිවරුන් ඇතුළු හැම දෙනාටම මේ උදාරතුන් පින් බලෙන් තුන්වන් සරණින් දෙවි රැකවරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. කරන කියන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. තව තවත් පින් දහම් සිද්ධ කරමින් ධාර්මිකව ජීවත් වෙලා පරලෝක වශයෙන් සුගති ගාමී වෙලා ඉතාම ඉක්මනින් සංසාරයෙන් එතර වෙලා ඒ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා අවබෝධ කළ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල පිළිවෙලින් සාක්ෂාත් කටයුතු වූ ශාන්ත ප්‍රණීත මහ නිවන් සුවය අවබෝධ කර ගැනීම පිණිසම මේ පිනත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. මහා සංඝරත්නය වෙනුවෙන් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔබ දෙපළත් පවුලේ හැම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා අපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති නේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු